පළවෙනි මාතෘකාව කියන්නේ අපේ ඒ කියන්නේ ඉම්පිඩන්ස් බලන්න ඉස්සෙල්ලා මම පෙන්නන්න RTC සෙක්ෂන් එක අපි ඒ කියන්නේ ඊසි මෙතඩ් එකේ කන්ෆර්ම් කරගන්න විදිය. මල්ටිමීටරේ CMOS බැටරියකුයි පාවිච්චි කළා. ඔගොල්ලෝ දැන්ට කොහොමද යූස් කරන්නේ? ඒක කන්ෆර්ම් කරගන්න පාවිච්චි කරන්නේ මොකද මෙතඩ් එක? වෝල්ටේජ් චෙක් කරගන්නවා. ඔව් වෝල්ටේජ් චෙක් කරගන්න. වෝල්ටේජ් චෙක් කරගන්න බැරි වෙන්න පුළුවන් නේ 3 5 හැදෙන්නේ නැතුණු. නේ? ඔව්. මිලි ඇම්පියර් ගන්න අඩු කරලා පොඩි වෝල්ටේජ් එකක් දීලා බලනවා. හරි. දැන් අපි ඉස්සෙල්ලා බලා ගන්න වෙන රේල් එක ඩ්‍රොප් වෙනවද කියලා නේ අංක එක. ඒ කියන්නේ ඔයාලට අඳුර ගන්න බැරි වෙයි මම පෙන්නන්නම් බෝඩ් එක ඇවිල්ලා 13269 හැස්වෙල් බෝඩ් එකක් 13 සිඩ් ඔව් 13 3542 ඔව් හරි RTC සෙක්ෂන් එකක් අපි දන්නේ නැහැ ඩේටා ෂීට් එකක් දන්නේ නැහැ කියමු. එහෙනම් අංක එක අපි මොකද්ද බලන්නේ? CMOS බැටරිය ළඟට නේද යන්නේ? ඔව්. ඔඩේ zoom එකම වෙනස් කරගන්න. හරි. මම ඉස්සෙල්ල CMOS බැටරියක වෝල්ටේජ් එක චෙක් කර ගන්නවා. මිනිමම් 3 වෝල්ට් වලට වඩා වැඩි එකක් තියාගන්න. ඇතිය. හරි නේද? හරි. එහෙනම් ඒ කියන්නේ මම මේ දැන් බලන්නේ කෝල් ටෙස්ට් එකක් විදියට CMOS බැටරියෙන් කොහොමද RTC සෙක්ෂන් එක කන්ෆර්ම් කරගන්නේ කියලා. හරි. එහෙනම් එකක් අංක එක මේ CMOS power එක, ඒ කියන්නේ RTC බැටරි power එක යන්නේ අපි දන්නවා ඩයෝඩ් එකට. මතකයි නේද? හරිද? එහෙනම් ඩයෝඩ් එක කොහොමද හොයාගන්නේ? ඩයෝඩ් එක කොහොමද හොයාගන්නේ? ගොඩක් වෙලාවට මේ CMOS බැටරිය ළඟ තියෙන ඩයෝඩ් එක නේ. ඒ කියන්නේ ඔය පිටිපස්සෙ ඔ එතනම තියෙනවා නැති උදාහරණයක් විදියට අපේ බැටරි එකෙන් ඒ කියන්නේ ඉන්ටර්නල් බැටරි එකෙන් CMOS RTC වෝල්ටේජ් එක ජෙනරේට් කරනවා නම් RTC බැටරියක් නැහැ නේද ඒකට? ඒ කියන්නේ CMOS බැටරි නැති latest generation දැකලා තියෙනවනේ. ඔව් සර්. Ultra slim notebook. ඒක ultra slim notebook එකක තියෙන විශේෂත්වය තමයි එයාගේ CMOS බැටරිය ප්‍රොවයිඩ් කරන්නේ CMOS old ඒ කියන්නේ RTC VCC L ඒ කියන්නේ G3 state එකේදී ප්‍රොවයිඩ් කරන්නේ අපේ මොකයින්ද? main battery එක. main battery එක LDO බැටරියක් විදියට supply එකක් දෙනවා කියන එක. හරි. එතකොට මේක හොයාගන්න පුළුවන් නේද? බස මෝඩ් දාලා ඉවරලා supply එක උතෙන් දෙන්නේ කියන එක. හරිද? හරි නේද? එතකොට අංක එක මම බලනවා මගේ වෝල්ටේජ් එක 3.42 තියෙනවා නේ 3.48 තියෙනවා. හරිද? හරි. මේ ගාන මතක තියාගන්න. එහෙනම් ඩයෝඩ් එකෙන් එහා පැත්තට ගියොත් මැක්සිමම් 7 තමයි ඩ්‍රොප් වෙන්න පුළුවන්. කීයද? 2.8. ඔකේ අඩු මෙව වෙලාද 6 වෝල්ට් sorry 0.6 වගේ නේද? ඔව්. ඔප්පයක් ඇවිල්ලා. මේක normal දන්නවනේ internal diode දෙයක් තියෙනවා. එහෙනම් diode එකේ drop එක තමයි missing වෙලා sorry missing වෙලා තියෙන්නේ. නැතුව voltage drop එකක් නෙමෙයි. හරිනේ? හරි. එතකොට ඊළඟ එක දැන් ඔයාට data sheet එක නැත්තම් ඔයාට එක දෙයක් තියෙන අඳුර ගන්න. මොකද්ද? මොකද්ද අඳුර ගන්න එකම දේ? දැන් RTC VCC හොයාගන්න බෑ නා. මොකද්ද අඳුර ගන්න?
පාට වාගියාම මේ PCH SOC එකට කොහෙටද ගිහින් තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. හරි. එතකොට මතකද ටෙස්ට් පොයින්ට් එක සෝරි CMOS ක්ලියර් කියලා දෙකක් තිබ්බ මතකද? මම මේ ඩේටා ෂීට් එක කියන්නේ ඩේටා ෂීට් එක අපි දන්නවා. CMOS ක්ලියර් කියන එක. ෂෝට් පොයින්ට් එකක් තිබ්බේ සර්. අන්න හරි. ඔව්. එතකොට ෂෝට් පොයින්ට් එක RTC reset මේ තියෙන දැක්කද? ඔව්. හරි. එහෙනම් මෙන්න මේක තියෙන්න ඕනේ නේද බෝඩ් එකේ කොහේ හරි? ඔව්. හරිද? එහෙනම් ෂෝට් පොයින්ට් එක හොයා ගන්නවා. දැන් මම මේක දන්නේ අපි හිතන්නකෝ බෝඩ් එක මේ මේ ඒරියාස් ටික ඔක්කොම චෙක් කරනවා. දැන් මෙව ඇවිල්ලා ෂෝට් පොයින්ට් නෙමෙයි. මෙව ඇවිල්ලා ජම්ප්. ඒ කියන්නේ රෙසිස්ටර්යක් විදියට යූස් කරලා තියෙනවා ඩිරෙක්ට් 0 ohm එකක් විදියට නේ. හරි. එහෙනම් මේ බෝඩ් එකේ හොයා ගන්න ඕනේ නේද අපි දෙපැත්ත බල්ල ඉවරලා ඒ ජම්ප් එක තියෙන තැන ඒක ඕන එකකට පොදුයි ඈ මේ තියෙන දැක්කද හරිද හරි එහෙනම් ඔයා කොහොමද කන්ෆර්ම් කරන්නේ මේ තියෙන්නේ RTC රීසෙට් ජම්ප් එක කියලා කියන ඕක RTC රීසෙට් ජම්ප් එක කියලා කොහොමද ඔප්පු කරන්නේ එකක් එක එක පොයින්ට් එකක් පුළුවන් වට බලන්න මේ වගේ ජම්ප් හතරක් තියෙන්න පුළුවන් කියලා හිතන්න මොකක්ද එකක් ඔයාගේ සප්ලයි එක ඇවිල්ලාද කියලා බලනවා නේ ටූ පොයින් එයිට් එයිට් ඇවිල්ලා හරි එතකොට ඒක එකක් මොකද ඔය ඔය සප්ලයි එක යන්නේ තැන් දෙකයි RTC රීසෙට් SRT රීසෙට් එක බෝඩ් එකේ SRT රීසෙට් අයින් කරලා තියෙන්න පුළුවන් RTC රීසෙට් විතරක් තියෙන්න පුළුවන් G1901 ME clean එකට යූස් කරනවා මොකද්ද SRT රීසෙට් secondary time reset එක ME clean වලට යූස් කරනවා හැබැයි මෙයා මෙතන යූස් කරලා තියෙන්නේ මොකද්ද RTC රීසෙට් විතරයි දෙවෙනි එක මේක අනිවාර්යතාවයක් මේක Intel property එකක් මේක ඇවිල්ලා 20k resistor එකක් තියෙන්න ඕනේ මේකත් එක්ක හරිද එහෙනම් මොකද්ද බලන්න ඕනේ 20k ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් බීප් අදින්න ඕනේ නේද power rail එකත් එක්ක resistor එකට මං කියන එක තේරෙනව නේද එක තැනකට විතරයි බීප් අදින්න ඕනේ නේ RTC sorry RTC reset බීප් අදින්න පුළුවන් එක resistor එකට විතරයි තේරෙනවද මේ සප්ලයි එක ඇවිල්ලා නම් උදාහරණයක් කිව්වා RTC reset ඇවිල්ලා නම් RTC VCC okay කියලා මම කියනවා මම මේ ඔක්කොම පෙන්වන්න ඒක පැහැදිලි වෙයි මේක ඇවිල්ලා නම් ඒ කියන්නේ මේ සප්ලයි එක ඇවිල්ලා නම් RTC VCC okay මොකද ඒක pull up වෙලා තියෙන්නේ මොකෙන්ද 3 point ඒක 2.8 වලින් ඒ කියන්නේ RTC VCC වලින් මතකයි නේද මේක pull up වෙලා තියෙන්නේ මේකට එහෙනම් මේ මං register එක මේකද කියලා confirm කරගන්න මං beep mode එකේ බලනවා මොකද්ද කොතන ඉඳන් කොතෙන්ද දෙන්න ඕනේ beep එක මේ register එක කොහේ හරි පැත්තකට දෙන්න ඕනේ මේ හරි නේද හරි නේද එහෙනම් මම මොකද ඊළඟට කරන්නේ register value එක බලනවා අර CMOS battery ගලවන්න ඕනේ කියද වැලියු එක 20k නේද? හරි එහෙනම් මේ දෙකම 20k ආය බලන්න දෙයක් නැහැ. හරි ඒ කියන්නේ මොකද්ද අපේ කන්ෆර්මේෂන් එක? RTC VCC RTC VCC වලින් pull up වෙලා තියෙනවා මොකද්ද? SRT reset අනිත් එක RTC reset එහෙනම් මේ ඔක්සිලරි RTC කොහෙටද යන්නේ?
RTC VCC වලට මේකට කිසිම රෙසිස්ටර් එකක් නැහැ මේක කෙලින්ම ඩිරෙක්ට් ඔයිට දෙන්නේ මේක අපි PCH well එකේ RTC supply එකට යනවා මේ ඉන්ටඩියුඩ මම මේකත් කියලා දෙන්න මේ තියෙන VCC RTC නේද ඩිරෙක්ට් නේද ගිහින් තියෙන්නේ හරි එහෙනම් ඔයාට මේ මේ සප්ලයි එක ෂෝට් වුණොත් ඉන්ටර්නලි ඔයාට ඩිරෙක්ට්ම අර ඩයෝඩ් එකෙන් ෂෝට් 0 නේද වෝල්ටේජ් එක බැටරිය දැම්ම හැටි හරිද ඒක තේරෙනව නේද ඒ කියන්නේ අනිවාර්යෙන් RTC VCC ෂෝට් වීමක ඒක වෙන්න පුළුවන් නේ හැබැයි ඒක ඒක නිසා හතරින් නෑ අපි ඒ දෙවෙනි හේතුව මොකද්ද ඔයාගේ මෙන්න මේ කැපැසිටර් එක ෂෝට් වෙලා තිබුණ මොකද මේ සප්ලයි දෙකට කැපැසිටර් දෙක RTC රීසෙට් එකට මෙතන 20k එකක් තියෙන ඉඳලා ඒකේ ඉෆෙක්ට් එක මෙතෙන් එන්නේ නැහැ එහෙනම් ඔයා බලනවා එකක් දැන් සප්ලයි එක එන්නේ නැහැ කියනකොට මේකේ ඇබ්සන් හරිද මේකේ ඇබ්සන් වෙන වෙලාවට ඔයා ඊළඟට බලන්න ඕනේ මේ රෙසිස්ටරෙන් මේ පැත්ත ෂෝට්ද කියලා නේද මම කියන පොයින්ට් එක තියෙනවනේ මේ ඇවිල්ලා CMOS බැටරිය හරහා චෙක් කරන විදිය. එහෙනම් සප්ලයි එක මේ ඇබ්සන් වෙන්නේ මෙයා ඒ කියන්නේ ගොඩක් වෙලාවට 20k එකෙන් අතනින් ඔෆ් කරගන්න පුළුවන් මොකෙන්ද? LDO සප්ලයි එක අරකෙදී. අපි 35 section එකේ. හරිනේ. එතකොට අනිත් එක අපි බලන්න ඕනේ කොහෙද? 20k එකෙන් එහා පැත්ත ෂෝට්ද කියන එක නේ. මම කියන පොයින්ට් එක තේරෙනවනේ? ඒ කියන්නේ මේක හැදිලා තියෙන්න පුළුවන් මේක ඇබ්සන් වෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් රෙසිස්ටරෙන් එහා පැත්ත බලා ගන්න ඕනේ අපි මොකද්ද? සප්ලයි එක කීයක් තියෙනවද කියලා. අර වැලියු එකම තියෙන්න ඕනේ. මෙතන රෙසිස්ටර් එකෙන් එහා පැත්ත පොලින් CMOS එක දාන්න. හරිනේ? මේ පැත්ත පුල් අප් කරලා තියෙන එක මේ පැත්ත සප්ලයි දෙක හරි එහෙනම් 1 මෙගා ඕම් රෙසිස්ටර් එකක් තියෙන්න ඕනේ නේද මේකට පුල් අප් කරලා දැන් 20k දෙක කන්ෆර්ම් නේද තව දෙකක් තියෙන්න ඕනේ මේ 20k දෙක ඕකේ දෙවෙනි එක මොකද්ද PCH ඉන්ටඩියුඩ් PCH ඉන්ටර්වර්මන්ට් රෙසිස්ටර් ඒරියා එක බලන්න පොසිෂන් ඒරියා එක මොකද්ද R19.1 R19.2 sorry R19.3 R19.1 19.2 G19.1 මේ ඔක්කොම එක ඒරියා එකනේ තියෙන්නේ ඈ මම කියන පොයින්ට් එක තේරෙනවනේ එක ඒරියා එකේ තමයි තියෙන්නේ හරි එහෙනම් අපි යන් ආපහු මෙතන මොකද R19.1 හරි අපි දන්නේ නැහැ කිමුකෝ එහෙනම් ඔයාට එකක් බීප් වදින්න ඕනේ කොහෙන් කොහෙටද මර CMOS බැටරි ගලවන හැම වෙලෙම කොහෙන් කොහෙටද බීප් වදින්න ඕනේ VCC මේ ඇවිල්ලා VCC RTC තේරෙනවද මේ VCC RTC මේ RTC reset SRT reset ඒක තේරෙනවද මේ VCC RTC 20k 20k after මොකද්ද RTC reset SRT reset ඔන්න දෙකයි VCC එහෙනම් මේක ෂෝට් නෑ මේක ෂෝට් නෑ මේක කොහොමද බලන්නේ ඩයඩ් මෝඩ් එක දාලා මම ඉන්ෆිඩන්ස් දෙක පෙන්වන්නම් දෙකේ රිවර්ස් බලන්නේ මෙතන පොයින්ට් එක තේරෙනවනේ ඩේටා ෂීට් එකත් මේ මේ මොකද්ද 520යි අපේ ඩයඩ් එක ළඟත් 520යි එහෙනම් වැලියු එක ඇයියේ RTC VCC හරි SRT reset කීයද මේ දෙකේ බලන්න ,535යි 780යි තේරෙනවද මේක RTC reset මේක SRT reset තේරෙනවද SRT reset වල ඉන්ෆිඩන්ස් එක වැලියු එක වැඩියෙන් පෙන්නනවා හරිනේ RTC reset ඊට අඩුයි රිවර්ස් බලලා තියෙන්නේ මම මේ ඇවිල්ලා ප්‍රොබ් එක බ්ලැක් එක තියලා තියෙන්නේ හරි එතකොට ඊළඟ එක මොකද්ද
ඉන්ටඩියඩ එක හොයාගන්න ඕන්නේ. මොකද ඒ සප්ලයි අනිවාර් ඉන්ටඩියඩ ඉන්ටර්වර්මන්. මංකුවා මේල්ලි හතරක් තියෙනවා. මොකක්ද පහත් තියෙන RTC, RTC reset, SRT reset, ඉන්ටඩියඩ ඉන්ටර්වර්මන්. හරි එනම් 1 මෙගාඕම් එකට බීප් පදින්න කොහෙන්ද කියලා බලමු. 1 මෙගාඕම් අනිත් එක කීයද? කීයද අනිත් වැලියු එක? 1 මෙගාඕම් 33k. මෙව අනිවාර්යතාවයල් ඕනම මොකේකද? ඉන්ටෙල් ප්‍රොපර්ටි එක. මේක ඩිසයිඩ් කරන්නේ මැනිෆැක් බෝඩ් මැනිෆැක්චර් නෙමේ ඉන්ටෙල්ලා. හරි එහෙනම් බලමු. ඒ කියන්නේ අපිට වැලියු එක එන්න ඕනේ කොහේ ඉඳන් කොහෙටද? බීප් පදින රෙසිස්ටර්යක් ඕනේ. ඒ කියන්නේ මේ පාත් එකේ ඉඳන් චුටින් බීප් මෝඩ් ද අපි ළඟම තියෙන ටික තමයි බලන්නේ. බීප් පදිනව නේද? හරි නේද? මේ RTC VCC ඉන් වෙන එක තැනක් නේ. හරි මම ඕම්ස් වැලියු එක බලනවා. මං අහන්නේ ඔය ටික තේරෙනවද කියලා අහන්නේ. නෝමල් තේරෙනවද? ඔව් සර්. එහෙනම් මේකේ වැලියු එක කීයක් තියෙනවද? 1 මෙගාඕම් තියෙනවා. නෝ. 1033. ඒක අපිට කියන්න බෑ. එහෙනම් වෙන තැනක තියෙන්න පුළුවන් මොකද්ද? කියද මේ මෙගාඕම් 1 නේද? හරි. හැබැයි අපි අනිත් එක දන්නේ නැහැ. හරිද? එතකොට එතන ඉඳන් හොයාගන්න වෙනව නේද ඔයගොල්ලන්ට ඊළඟ රෙසිස්ටර් එක මේ ඒරියා එකකින් කොහෙන් හරි. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ මේක G19.1 නම් අනිවාර්යයෙන් මේ RTC සෙක්ෂන් එකේ G19 න් තමයි තියෙන රෙසිස්ටර් සීරීස් එක පටන් ගන්නෙ. R19 G19. එතකොට මේ R19.2. එතකොට ඒ රෙසිස්ටර් එක හොයා ගන්න ඕනේ. දැන් මේක මේක මොකද්ද? මේක 1K එක. හරි. එතකොට ඒකට බීප් බලන්න. එතකොට ඒක හොයා ගන්න පුළුවන් අපිට අතන ඉඳන්ම ඇඩ්ජස්ට් කරලා. මම එතකොට පළවෙනි පොයින්ට් එක තේරෙනවා නේද? හරි ඊළඟට CMOS බැටරියෙන් ඔයාට ඔසිලෝස්කෝප් එකක් නැත්තම් RTC VCC කියලා හොයාගන්න තව එක විදිහක් තියෙනවා. මේකෙන් කියන්නේ ඔයාගේ ඒ කියන්නේ ක්‍රිස්ටල් එක ෆන්ක්ෂන් වෙනවා කියලා. හැබැයි ඔයාට RTC VCC ඕකේ කියලා දැනගන්න පුළුවන්. ෆෝවර්ඩ් හරි නේද? මම රිවර්ස් දාලා තියෙනවා. හරි එතකොට එක පැත්තක් මේ අනිත් පැත්ත මේ චුටින් දැක්කද මේ ඇවිල්ලා මොකද X1 ක්‍රිස්ටල් එක CMOS බැටරිය දාලාද සර්? ඔව් CMOS බැටරිය දාලා නැත්නම් සප්ලයි කරන්න නැහැ නේ අපිටනේ. ඔව් එහෙනම් මිලි වෝම්ස් ගන්නක්. ඒ කියන්නේ RTC වෙල් එකෙන් තමයි මේකට ක්‍රිස්ටල් එක ඔසිලේට් වෙන්න ඕන මිලි වෝල්ට් ගන්න ප්‍රොවයිඩ් කරන්නේ. එහෙනම් ඒකෙන් තේරෙනවා මොකක් ඕකේ කියලාද? RTC VCC ඇවිල්ලා කියලා. තේරෙනවද? එතකොට ඔසිලෝස්කෝප් එක නැත්තම් ඕගොල්ලෝ ඈ. හරිද? එතකොට ඒකත් ඇවිල්ලා උදාහරණයක් විදියට PCH එක රෙස්පොන්ඩ් කරන්නේ නැත්තම් ඔයාට ක්‍රිස්ටල් එක මාරු කරන එක ගෙස් කරලා කරන්න වෙන්නේ. හැබැයි ඔයාට මිනිමම් දැනගන්න පුළුවන් ක්‍රිස්ටල් එකට මොකක් ඇවිල්ලා කියලාද? සප්ලයි එක ඇවිල්ලා කියලා නේ. ඒ කියන්නේ මේ වෝල්ටිය තාවය මේ මිලි ගාන ඕන මේකක එනවා අනිවාර්යතාවය. එකක් හයි පැත්ත අනිත් පැත්ත ලෝ පැත්ත. ඔයාලට දැන් ඔසිලෝස්කෝප් එකේ මම දැම්මෝ.
बैटरी විතරක් දාලනේද මම මේක මල්ටිමීටරෙන් කන්ෆර්ම් කළා තමයි ඔයගොල්ලන්ට කිව්වේ හරිද එක පැත්තක් හයි පැත්ත අනිත් පැත්ත ලෝ පැත්ත මේ ලෝ පැත්ත ඒ කියන්නේ අපිට ලෝ වෝල්ටේජ් එකක් අපැත්ත තේරුණා